ළමයි ලොග්ගුණාද ටීචර් විනාඩි 5ක් පොඩ්ඩක් පරක්කු වුණා ටීචර් කලින් 7 වසරේ බුද්ධාගම පන්තිය කළා ඒක ටිකක් පටන් ගන්න පරක් මේ ඉවර වෙන්න පරක්කු වුණා ඒ නිසා ළමයි ඇවිල්ලා නේ අද හරි තාම ඉන්නේ 37ක් ඉන්නවා ළමයි වැඩ කළාද क्लास හරි පුතේ ඔන්න අපි මේ සතිය අමතර පන්තියක් දැම්මා හරිද දාලා අපි තුන්වෙනි පාඩම ඉවර කළා ධර්ම රත්නේ ගුණ පාඩම ඉවර කළා ඉතින් ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ පේපර් එකක් හරිද අද අලුතින් ආපු පුතාලා ඉන්නවද ෆේස් හෑන්ඩ් කරන්න බලන්න අලුතින් ආපු පුතාලා මේ අපි ලක්ෂිකා නේද මේ නම ලක්ෂ්මන් කියලා දාගෙන ඉන්නේ රීනේම් කරගන්න ආ නැති සරි නේ තිසරි මට නම් පැටලුණා පුතාලගේ නම් ටික රීනේම් කරගන්න ආ තුන පාඩම ඉවර කරේ නැහැ මට සමා වෙන්න ළමයි අද මේ අලුතින් ආපුවා ඉන්නවා නේද ටිකක් හරි පුතාලා මේ තියෙන ඔයාලගේ බුද්ධාගම පාඩම හරිද මම ඔයාලගේ බුද්ධාගම ටීචර් මගේ නම ජාමිනි හරිද අපි පළවෙනි පාඩම ඉවර කරා දෙවෙනි පාඩම ඉවර කළා තුන්වෙනි පාඩමෙත් කොටසක් කළා තව ටිකක් තියෙනවා ඊට කලින් අපි අද කරන්න යන්නේ පේපර් එක හරිද ඉතින් පුතේ ඔයාලට කලින් මිස් වෙච්ච පාඩම් ඔයාලට කලින් මාසවල එන්න බැරි වෙච්ච පාඩම් ඒව බලන්න පුළුවන් මේ මේ ඔයාලට අද එන්න ඔයාලා හිතනකෝ ඔයාලට අද එන්න බැරි වුණා කියලා හරිද ඔයාලට ලබන සතිය එන්න කලින් මේ සතිය කරපු ටික රෙකෝඩින්ග්ස් වලින් බලන්න පුළුවන් iLearning app එකෙන් හරි iLearning වෙබ්සයිට් එකෙන් හරි හරිද ඉතින් ළමයි මම ඔයාලට මේ මේ සතිය කරපු පාඩම නෙමේ ඔයාලගේ දෙවැනි පාඩම හරිද දෙවැනි පාඩමෙන් දෙනවා ප්‍රශ්න ටික හරිද ඒ ප්‍රශ්න ටිකට පුළුවන් විදිහට හැමෝම උත්තර ලියන්න ඕන හාද ළමයි उत्तर देने බලන්නා හාද හා ටීචර් ටීචර් මොකද කරන්නේ කොළේද ලියන්න ඕනේ මැඩම් ලියන්න ඕනේ ටීචර් ස්ක්‍රීන් එකේ දාන්න නැද්ද ටීචර් ස්ක්‍රීන් එකේ දානවා ප්‍රශ්න ටික ඊට පස්සේ ගෲප් එකේ ටීචර් මොකද කරන්නේ දෙවැනි පාඩමෙන් ප්‍රශ්න ටික හරිද ටීචර් ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා ඒ නිසා ඔයාලා ප්‍රශ්න ලියන්න ඕනේ උත්තර විතරයි ලියන්න ඕන හරිද අපි एक पटंग प्रश्न मुनाहरी अच्छुतेमा पेपर चूटी चूटी प्रश्न टीक हरिद ऐसा अच्छा पता ना दो आलांग आने टीचर की आने से पहले आह हरे टीचर दें दान नाम को टीचर विनाडिया देने टीचर दें दान हाँ वाला टीचर दें डाउनलोड कर लाने पुलवान को ताला पुलवान ने हरे टीचर दें दान हाँ
දැම්මා ළමයි නැති අය ඩවුන්ලෝඩ් කරගන්න උත්තර ලියන්න ඔයාලා ඔයාලගේ පොතේම මාතෘකාව දාන්න ළමයි හැමෝම මාතෘකාව දාන්න මාතෘකාව දාන්න පිළිතුරු ලියන්න නෙමෙයි පොඩ්ඩ ඉන්න දෙවැනි පාඩම දෙවන පාඩම පුතේ දැන්ද ජොයින් උනේ අද අපි කරන්නේ දෙවැනි පාඩමෙන් ප්‍රශ්න ටිකක් හරිද දෙවැනි පාඩමෙන් අපි උගන්වපු පාඩමේ ලේසි ප්‍රශ්න ටිකක් කරන්න හරිද ඔයාලට අච්චු පොත බලාගෙන උත්තර ලියන්න පුළුවන් net me මන් දැම්මේ I learn in January group එකට ඔව් සෙනුරි chat box එකට දාන්න ටීචර් බලන්නම් ප්‍රශ්නේ හරි ඔන්න ඉතින් මේකට ඔයාලා පුළුවන් විදිහට හැමෝම උත්තර ලියන්න ටීචර් දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා හරිද මේක ඔයාලගේ ශලනි මිස් හදපු පේපර් එකක් විනාඩියක් දෙන්න ළමයි අයියෝ හරි දුවෙක් දාලා තිබ්බ ප්‍රශ්නයක් තියෙනවා කියලා පුතේ ඔයාගේ ප්‍රශ්නේ මේ දාන්න chat box එකේ ටීචර් බලන්න ඕ පන්තියට අලුතින් ආපු අය මේ පාඩමට සහභාගී වෙන්න බැරි වෙච්ච අය විතරක් අවංකව අච්චු පොත බලාගෙන ලියන්න අනිත් ළමයි තනියම ලියන්න ඕන හරිද හරි ඒ නැතත් පුතේ පුළුවන් විදිහට තනියම ලියන්නක අපි මේ කොහොමත් සාකච්ඡා කරනවා හරිද ඒ නිසා පුළුවන් අය තනියම ලියන්න ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ ටීචර් මේක ගෲප් එකට දානවා ක්ලාස් එකේ ඉවර වෙලා ඒ නිසා ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ 7යි කාලෙට අපි පටන් ගන්නවා ටීචර් පැය භාගයක් දෙනවා ඔයාලට උත්තර ලියන්න ඒ නිසා හරි දැන් හැමෝම මාතෘකාව ලියන්න බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් නිතින් ඕ ලියන පොතේම ලියන්න ආ පුතේ ලියන පොතේ මේ දැන් ඔයාලා තුන්වෙනි පාඩමේ ටිකනේ ලියලා තියෙන්නේ නේද ආ කමක් නැහැ ලියන්නකෝ බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් පාඩම ඇසුරින් බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් පාඩම ඇසුරින් ගණේෂ ලිව්වද පාඩම ඇසුරින් පිළිතුරු ලියන්න සෙනුරි ප්‍රශ්නයක්ද ටීචර් අපි මේ අර අමතර පන්තියක් දැම්ම ටීචර් ඒකේ ටීචර් අනුමාත්‍රිකාවක් දාගන්න කියලා ඕපන් අයිකෝ කියලා දැන් ටීචර් එතන ප්‍රශ්න ටික ලිව්වොත් ඒ අපි ඒකේ මේ අර තරු ලකුණු දාලා එහෙම ලියන්නේ කොතනද ආවුනේ මම ඔයාලට ඕපන් අයිකෝ එකින් නේ නැවතුනේ එහෙනම් අපි මෙහෙම කරමුද ටෙසඳි කොහමද ලිව්වේ ටෙසඳි ඉඩ තිබ්බද ඔය ඒකනේ පුතාලා එහෙනම් මෙහෙම කරමු ඕපන් අයිකෝ ගුණේනේ අපි අන්තිමට කළේ ඒක අපිට කතා කරන්න තියෙනවා ඒ ගුණාංගයේ තමයි ඉතුරු වෙලා තියෙන එක ඔයාලා පිටුවක් තියලා එක පැත්තක් තියලා මේක ලියන්න එක පැත්තක් හරිද එක පැත්තක් ඇති කවුද මේ චිත්‍රාඳින්න එපා මේකේ මේ ළමයින්ට පොඩ්ඩ බැරි වෙන්න බෑ නරක වැඩක් හරි ටෙසඳි ප්‍රශ්නයක්ද බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් පාඩම ඇසුරින්
ඔව් පුතේ උත්තර විතරයි ලියන්න ඕන ටීචර් මේක පස්සේ දානවා ක්ලාස් එක ඉවර වෙලා ගෲප් එකට ඒ නිසා බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් පාඩම ඇසුරින් පිළිතුරු ලියන්න පිළිතුරු ලියන්න පිළිතුරු ලියන්න හරි ඒ මාත්‍රකාවේ ලියලා පුතේ ඔයාලා දැන් මේ ප්‍රශ්න ටික තියනවනේ ප්‍රශ්න ටික ගෙදරදී ලියන්න පිටුවක් තියන්න හරිද පිටුවක් ඔයාලට මදි වෙයි කියලා හිතනවා නම් පිටු පැති දෙකක් තියන්න හරිද ඔන්න ප්‍රශ්න ටික මුනේ දැන් ටීචර් පෙන්නනවා ප්‍රශ්න තියෙනවා මේ කයි 2යි 3යි 4යි 5යි හරිද 6යි 7යි 8යි 9යි 10ක් හරිද ප්‍රශ්න 10ක් තියෙනවා ටිකක් දිගයි ප්‍රශ්න ටික ඒ උනාට උත්තර ලියන්න ලේසි ප්‍රශ්න ටික ලියන්න පැති දෙකක් තියන්න හරිද ළමයි මාත්‍රකාව ලිව්වා ප්‍රශ්න දෙක ලියන්න පැති දෙකක් තිබ්බා ඊට පස්සේ උත්තර ලියමු अभीरो प्रश्न करी तेरे दाने चैट बॉक्स असुरीन पिली तुरु लिया लिया प्रश्न हरी पुते हरी हरी हेमो दें प्रश्न लिया इडतीने අපි එහෙනම් දැන් උත්තර ලියන්න පටන් ගමු ප්‍රශ්න 10යි ගණේෂා ප්‍රශ්න පොඩ්ඩක් දිගයි ඒ නිසා පැති දෙකක් තියන්න උත්තර නම් එච්චර අමාරු නැහැ හරි හරි දැන් එහෙනම් අපි පටන් ගමු නේද ළමයි හරි ඔන්න 7යි 17යි මං ඔයාලට විනාඩි මේ ටිකට මන් දෙන්නම් ඔයාලට විනාඩි 20ක් දෙන්නම්කෝ විනාඩි 20 ගියාම අපි බලමු ඔයාලා ලියලා ඉවර නැත්තම් ලියන්න මෙතෙන්ට වෙනකම් ප්‍රශ්න පහක් තියෙනවානේ මේ ප්‍රශ්න පහ ලියලා වුණාම ඔයාලා chat box එකට දාන්න ටීචර් එතකොට පහලට යවන්නම් හරිද හරි ළමයි එහෙනම් හැමෝම උත්තර ලියන්න පටන් ගන්න හැමෝම පුළුවන් විදිහට උත්තර ලියන්න ඕනේ ලියන්න නැතුව ඉන්න එපා देशिक दिनिसुरु मट वाहन प्रश्न तेरे ना पुते अनम्यूट कर क्या ना पुता मैडम मांगे हो मैडम दें ओए पालेन प्रश्न मैडम एके अरे अभी कोचर लिया ना उन्हें वड़े आ दें टीचर वाले टू गाने लती हैं टिकल लिया ना आचार शीली गुनाह का गोड़ा नहीं है ना ने ओक्को पुलवान ना लिया ना होंदा आई वाले टू पुलवान प्रमाण या क्लियर हरी द कम पुलवान मैडम हाँ है ना क्या है ना होंदा හරි එහෙනම් දැන් හැමෝම උත්තර ලියන්න පටන් ගන්න ගැටලුවක් නම් chat box එකට දාන්න හරිද ප්‍රශ්න ලියන්න ඕනේ නෑ පුතේ දැන් ටීචර් පස් පාරක් විතර කිව්වා ප්‍රශ්න ලියන්න පැති දෙකක් ඉඩ තියන්න ටීචර් ප්‍රශ්න ටික පස්සේ group එකට දානවා group එකෙන් අරන් බලන්න හරිද ඒ නිසා දැනට ප්‍රශ්න ලියන්න ඉඩ තියලා හොඳ ළමයි ටික වගේ මේ ටිකට මේ පහට උත්තර ලියලා chat box එකට ඉවර නම් ඉවරයි කියලා දාන්න ටීචර් විනාඩි 20ක් දෙනවා හරි හැමෝම හොඳට ලියන්න
පුතාලට ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ හරි ගැටලුවක් තියෙනවා නම් හරි chat box එකට දාන්න teacher බලනවා. දෙවැනි ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියන අයට මේ උත්තර දෙන්නේ පුතේ මං පුතේ පාඩමේ පැහැදිලි කරන්නේ සෝණ දණ්ඩ බ්‍රාහ්මණයාගේ ප්‍රකාශයෙන් මොකද්ද බුදුරජාණන් වහන්සේගේ සුහදශීලී කතාබහ කොහොමද යා විස්තර කළේ කියලා හරිද බුදුහාමුදුරන් කතාබහ කොහොමද කියන එක සෝණ දණ්ඩ බ්‍රාහ්මණයා විස්තර කළා ඒ විස්තරේ ඔයාලා හිතට අරගෙන කොහොමද එකින් බුදුරජාණන් වහන්සේගේ සුහදශීලී කතාබහ විස්තර වෙන්නේ කොහොමද සෝණ දණ්ඩ බ්‍රාහ්මණයා ඒක පැහැදිලි කරන්න කියලා ඔයාලගේ වචනෙන් ලියන්න හරිද මේ හැම ප්‍රශ්නෙම අච්චු පොතේ තියෙන විදිහට නෙමේ ඔයාලගේ වචනෙන් ලියන්නයි ටීචර් හදලා තියෙන්නේ හරිද තේරුණාද ළමයි ඔයාලගේ වචනෙන් ඔයාල ඔළුවට අරගෙන ලියන්න හරි වචන ටික නෙමේ පුතේ පැහැදිලි කරන විදිහ ඔයාලගේ වචනෙන් ලියන්නකෝ හොඳ ළමයි වගේ හරි සිට්නී අදද මුලින්ම ක්ලාස් එකට ආවේ ඔහොම ඉන්න සිට්නී අන්මියුට් කරලා කතා කරන්න බැරිද සිට්නී අපි අද පේපර් එකක් කරන්නේ හරිද පුතේ දෙවැනි පාඩමෙන් පේපර් එක කරන්නේ හරිද ප්‍රශ්න ටිකක් දීලා තිනවා ඒ ප්‍රශ්න ටිකට දැන් යාළුව උත්තර ලියන ගමන් ඉන්නේ පුතාලට පුළුවන් විදිහට උත්තර ලියන්න සිට්මි අද අලුතින්නම් ආවේ සිට්මිට මේ දෙවැනි පාඩම වෙලා නැතුව ඇතිනේ ඒ නිසා සිට්මි පුළුවන් විදිහට මේ ටිකට අච්චු පොත බලාගෙන උත්තර ලියන්න හරිද මම අච්චු පොත දාලා තිනවා I learning මේ ජනවාරි ගෲප් එකට අච්චුපත බලාගෙනම ලියන්නත්ව තමන්ගේ වචනේ හරිද තමන් හිතට අරගෙන පැහැදිලි කරලා ලියන්න සිට්මී අන්මියුට් කරන්න පුළුවන් දාට සිට්මී අන්මියුට් කරන්න පුළුවන් ද පුතේ
පුතා අද අලුතින් දාවේ ක්ලාස් එකට. සිට් මී. ටීචර්ට ඇහෙන්නේ නැහැ නෝ. හරි සිත්මි කට් වෙච්ච නිසා මම මේ ආයි කියන්නේ සිත්මි මේ අපි කරන්නේ දෙවෙනි පාඩමේ ප්‍රශ්න ටිකක් හරිද ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කියලා තමා මම කිව්වේ හරිද දැන් ඔයාගේ යාළුවෝ උත්තර ලියන ගමන් ඉන්නේ සිත්මිටත් පුළුවන් විදිහට ලියන්න හරිද තේරුණාද සිත්මි මට මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා කෙසේදී ප්‍රශ්නයක් දතු සංගින්නේ මොකද්ද පුතේ ටීචර් සතුට සාමීච්ච කියන්නේ මොකද්ද සතුට සාමීච්චය දෙනවා කියන්නේ පුතේ එකතු වෙලා කතා බහ කරනවා ආගිය තොරතුරු සිද්ධ වෙච්ච දේවල් ඒ වගේ දේවල් කතා කර කර එහෙම නැත්තම් මොනවා හරි මාතෘකාව ගැන කතා කර කට්ටියක් එකතු වෙලා හරි දෙන්නෙක් හරි කතා බහ කර කර ඉන්නාට කියනවා සතුට සාමීච්චය දෙනවා කියලා ටිසරි ස්ක්‍රීන් එකේ අටට යවන්න ඕනේ නෑ පුතේ මේ ප්‍රශ්න පහ විතරයි තවම කරන්න කිව්වේ ළමයි තාම ලියනවනේ ටිසරි කෝ අපේ ටිසරි හොයාගන්න බෑ මට ලෙක්ෂිකාත් පරක්කුණා දෙන්න ක්ලාස් එකට මං දැන් දැක්කේ අදින් පරක්කුණා ආ හරි හරි උත්තර ලියන්න එහෙනම් ටිසරි 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 तीसरी ऐ पहले टाइम आना ना ओ पेन नंद पेन वाले चाने प्रश्न टिके बड़ा कांडे आवान ने क्यों है हाँ मैं पहले ये लेना पुत्र देंगे आलू उत्तर लेने वाले मैं वाटे निसा मैं टिके खट्टी मी वरुण हमें आवान ना हाँ टीचर हाँ हरे सेनुरी मुकादे प्रश्न है दूर अने डी तो तुम ये नहीं प्रश्न जुट्टा पहले ली प्रसाद हिमियोट सनातरण सकुदायकाश मुखद अच्छुते सकुदायरव प्रकाश ईट पस अटीन मेकिंग बुधरजान सुहदशीली भव අගය කරා කියන එක අච්චු පොතේ මේ විදිහටම තියෙනවා මාක් කියලා දුන්නා හරිද හරිනේ හා ටීචර් එක කරුණක් ලිව්වා එකක් ලිව්වහම නැද්ද උත්තර ඉතින් පුතේ මේකේ අහන්නේ කරපු ප්‍රකාශය මොකද්ද කියලා නේද එතකොට ප්‍රකාශය විතරයි ලියන්න ඕන හරිද ඊට පස්සේ ගමන් නැහැ
මොකද්ද හෙටියෙන් ලිව්වට කමක් නැහැනේ කමන්නේ කමන්නේ හරි ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ තියෙන බුදුහාමුදුරුවන්ගේ උතුම් ආගන්තුක සත්කාර ගුණාංගයේ පරිණිරවාණය කියේ පුතු අච්චු පොතේ ඒකත් පැහැදිලිවම තියෙනවා බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාද්දිත් කෙනෙක්ට ආගන්තුක සත්කාරය කළා හරිද ඒකට බුදුහාමුදුරුවන්ගේ බුද්ධ චරිතේ ගන්න පුළුවන් හැම උදාහරණෙම ලියලා අවසානයේදී ලියන්න පිරිණිවන් පාන මොහොතේ බුදුහාමුදුරුවෝ මේ විදිහට කෙනෙක්ට ආගන්තුක සත්කාරය දැක්ුවා කියලා හරිද හරි උත්පල ප්‍රශ්නේ මොකද්ද? ටීචර් අර හතරවෙනි එකේ සිරිත් මල් දැම කවි දෙකක් ලියන්න කියලා තියෙනවානේ. ඕ ඒ දෙකම ලියන්න ඕනද? ඕ කවි දෙකක් ලියන්න කියලා තියලා තියෙන්නේ දෙකම ලියන්න ඕන නිසා. හරි. හරි. හැමෝම දැන් උත්තර ලියන්න. අයියෝ ටීචර් වීඩියෝ එක ඔෆ් කරගෙන මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. अच्छुपोत ग्रूप ग्रूप डाउनलोड कर හැමෝම උත්තර ලියන්න හරියට හිතලා බලලා නිම්සරා නිල්නුවනි උත්තර ලියනවා නේද? ඇයිද ඔය දෙනා වීඩියෝ ඔෆ් කරා? ලියනවා ටීචර්. හරි හොඳයි. පිරිමි ළමයි කෝ අපේ म्यूट कर गाना हशान अभिषेक इन्ना आने फिर मिला माइटी का ये हाँ ना दारू तीन दावे ओ मैडम आह हरे उता उत्तर लिया ना अभी साक्षात करें मु हाँ मैडम हरे ओशानी प्रश्न मुखद प्रश्न दुआ है की क्या है उत्पल ओशानी ओशानी आगे माइक के प्रश्न कहते चैट बॉक्स टीचर वाले සිට්මි දැන් ටීචර් ග්‍රූප් එකට දැම්මේ ග්‍රූප් එකේ බලන්න ඇති
sorry. ළමයි උත්තර ලියලා සමහර අය මේ ප්‍රශ්න පහට උත්තර ලියලා ඉවර අය මේ chat box එකට ලියලා ඉවර නම් ඉවරයි කියලා දාන්න. තව වෙලාව තියෙනවා. ඒ නිසා ලියන්න හිමීට කට්ටිය. හරි පුතේ විනාඩි 20 වෙන තව වෙලාව තියෙනවා හිමීට ලියන්න ඒ නිසා ළමයි කොහොමද මෙච්චරීට්මන්ට් ලියලේ වරුනේ මේ දෙවැනි ප්‍රශ්නේ හැම අර කරුණු හයක් තියෙනවා මේ ලියන්න ඒවා ලියන්න ඕන පස්වෙනි ප්‍රශ්නේ පැහැදිලි කරන්න තියෙනවා ඒක පැහැදිලි කරන්න ඕන උදාහරණත් එක්ක මේ ඔක්කොම ලියලා දුයි ඉවරයි කියනවා ඉවරයි කියන්නේ හරියට ලිව්වා නේද පියුමි පස්වෙනි එකේ කියන්න දී කරන් තියෙන පුතේ බුදුහාමුදුරුව උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම පිරිනිවන් පාන තෙක්ම ආගන්තුක සත්කාරය කරපු ආකාරය උදාහරණ දීලා තියෙනවානේ අච්චු පොතේ ඒ උදාහරණ ඇසුරි උදාහරණත් පෙන්නලා ඔයාලා ඒක පොඩ පැහැදිලි කරන්න මෙහෙම කරා බුදුරජාණන් වහන්සේ ඒ වගේ චුට්ට පැහැදිලි කරන්න මම උත්තරේ දැම්ම කියන්නේ නැහැ ඒ වුණාට ඔයගොල්ලෝ ඔයාලට පුළුවන් විදිහට ප්‍රශ්නේ දැක්කහම प्रश्न टीका बलोट प्रश्न तेरूंगा प्रश्न उत्तरे तेरे पुलवा विधि लमाइटिक हम टीचर वाले की हरिद वाल तेरे विधि हेम दरुना टीचर अंतिम की उत्तर टीक
තෙසඳී තේරෙන විදිහට උත්තරේ ලියන්න ටීච් කියලා දෙන්නා. net me පුතා ඩවුන්ලෝඩ් කරගත්තේ නැද්ද මං ගෲප් එකට දැම්මනේ අච්චු පොත. ඔයාට හුමිනේ නෙත්මිව පේන්නේ නැහනේ මට. නෙත්මි මේ මේක ඉන්නවා නම් මට ආයි මැසේජ් එකක් දාන්න. දිනිසුරු මොකද්ද හන්නේ දිනිසුරු මං උත්තර දෙන්නම් ප්‍රශ්නට උත්තර සාකච්ඡා කරද්දී හොඳ දැන් මතක ටික ලියන්නකෝ ළමයි තව විනාඩි 2යි තියෙන්නේ විනාඩි 20 ඉවර වෙන්න නම් හරිද හතලිස් පහට මේ පහ නවත්තලා අනිත් පහට යමු අපි පුතේ පස්වෙනි එකේ ටීච අහන්නේ බුදුහාමුදුරුව ආගන්තුක සත්කාර ගුණාංගය පිරිනිවන් පාන තෙක්ම සිද්ධ කළා හරිද ඒකට උදාහරණ ඒකේ පුතේ මේකේ හයිලයිට් කළාම තියෙනවානේ පරිනිර්වාණය තෙක්ම කියලා හරිද එතකොට ඒ හැම උදාහරණෙම පිරිනිවන් පාද්දි වෙච්ච සිදුවීම අනිවාර්යයෙන්ම එතකොට ලියන්න ඕන හරිද බුදුහාමුදුරුව පිරිනිවන් අවස්ථා පාන අවස්ථාවෙත් මෙහෙම පුද්ගලයෙක්ට මේ වගේ කළා කියන එක ලියන්න ලස්සනට පැහැදිලි කරලා ඔයාලගේ වචනේ ඒක තමයි වෙන්න ඕන තේරුණාද තෙසන්ති තේරුණාද හරි එතකොට අර තියෙන උදාහරණ සේරම අපි ඔයාලට ප්‍රශ්නවලදීත් ලියුවේ අන්න ඒවා චුට්ටක් ඔයාලගේ වචනෙන් ලස්සනට පැහැදිලි කරලා ලියන්න පුතාලා මම පේපරේ දාලා නැහැ ගෲප් වලට හරිද පේපරේ මේකෙන් බලාගෙන ඔයාලා ලියන්න හොඳේ පේපරේ මේකෙන් බලාගෙන උත්තර ලියන්න කාටවත් පේපරේ තාම ගෲප් වලට දාලා නැහැ ඒක ටීචර් ගෲප් වලට දාන්නේ මේක ඉවරුණාට පස්සේ ඒ නිසා ළමයි හැමෝම මේක බලාගෙන උත්තර ලියන්න ටීචර් පේපර එක පස්සේ දෙන්න හරිද නෙත්මිකා ගිය සතියේ වයින් නෙමෙයි අපි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ මේ දෙවෙනි පාඩම හරිද නැටසඳි මෙතන වචනයක් තියෙනවානේ පරිණිරවාණය තෙක්ම කියලා ඒ කියන්නේ පරිණිරවාණය වෙනකම්ම කියන එක එතකොට සම්පූර්ණ සිදුවීම් ටික ඔයාලට ලියන්න පුළුවන් හරිද
දිනිසුරු ඒක නෙමෙයි නම වාට නම පො නම ඒ වගේ නමක් ඒ උනාට ඒක නෙමෙයි හොඳට මතක් කරලා බලන්න සුදන්ත නෙමෙයි ඊට ළඟින් යන නමක් ඒක අපි කළා ක්ලාස් එකේ මේ දිනිසුරු ඔව් අබිරු ප්‍රශ්නයක්ද චැට් බොක්ස් එකට දාන්න පුතේ ප්‍රශ්නයක් නම් අබිරු මොකද්ද ප්‍රශ්නේ චැට් බොක්ස් එකට දාන්න ප්‍රශ්නයක් නම් සෝරි හරි ළමයි විනාඩි 20 ඉවරයි මොන පහලට යනවා හරි දැන් මේ අන්තිම ප්‍රශ්න පහ ඔය ප්‍රශ්න පහ දැන් ලියන්න උත්තර ලියන්න උතේ වෙලාව ඉවරයි ඒ නිසා ටීච ප්‍රශ්නේ පල්ලෙහාට යව්වේ ලියන්න බැරි වෙච්චා ඒක තියන්න අපි උත්තර සාකච්ඡා කරද්දි ලියමු හරිද මේ ටිකටත් මම විනාඩි 20ක් දෙන්න උත්තර ලියන්න බලන්න සෝරි අබිරූ බලමු අබිරූ අබිරූ අලුතින් දාවේද නෑ ඩීච මම ඒ දවස්වල ලොග්ුන් නෑ ලොග්ින් වල අබිරූ ළඟ පොත තියෙනවද දැන් ටීචර් ගෲප් එකට දැම්මා මාගා පොත නෑ ටීචර් ටීචර් දැන් ගෲප් එකට දැම්මා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද අබිරූට ආ පුළුවන් ටීචර් හරි ඩවුන්ලෝඩ් කරගෙන අච්චු පොතෙන් බලාගෙන පුළුවන් විදිහට උත්තර ලියන්න. එහෙම නැත්නම් අපි සාකච්ඡා කරද්දී ඔයාලට උත්තර ලියා ගන්න පුළුවන්. හරි. එහෙම කරන්න. පාටිත් දෙංගු. හරි. පුතේ මේ යටින් රතු පාටින් තියෙන ටික ලියන්න ඕනේ නෑ. මේ 1 2 3 4 තියෙන උඩ තියෙන ප්‍රශ්න පහ විතරක් ලියන්න. කෙෂාන් ළමයි මම පැහැදිලිව ඔයාලට කිව්වා ප්‍රශ්න ලියන්න ඕනේ නෑ. ප්‍රශ්න ලියන්න කලින් පිටු දෙකක් අපි ඉඩ තිබ්බනේ පැති දෙකක්. ප්‍රශ්න ඉවර වෙලා ලියන්න. හරිද? ටීචර් මේ පේපර් එක ගෲප් එකට දානවා. ඒකෙන් බලාගෙන පස්සේ ප්‍රශ්න ලියන්න. හරි. දැන් හැමෝම මේ ටිකට උත්තර ලියන්න හොඳ ළමයි වගේ.
යහන් එක නිදසුනක් මදි නිදසුන් දෙකක් තුනක්වත් අඩුම ලියන්න ඉවරනම් ලියලා ටීචර්ට මැසේජ් එකක් දාන්න chat box එකට තව තියෙනවා විනාඩි 7ක් ඉවරය චුට්ටක් ඉන්නවා අනිත් ළමයි තාම ලියනවානේ ඒ නිසා මේ අපි ටිකක් වෙලා ඉමු තව පුතාලා එක මැසේජ් එකක් දැම්මම ඇති මැසේජ් ගොඩක් දාන්න එපා යහන් ටීචර් දැන් කිව්වනේ නිදසුන් වලට පුළුවන් ප්‍රමාණයක් ලියන්න. සිත්මි ටීචර්ගේ නම ජාමිනි. ජාමිනි. අලුතින් ආපු ළමයින්ට මම කිව්වනේ මගේ නම ජාමිනි. මම ජාමිනි ටීචර්. මම තමයි ඔයාලගේ පුද්දාග. හැමෝම හැමදාම ක්ලාස් එන්න. हरी इवर चुटा कि मिलना विनाना पहा ये पहा तो होना श्वेता मम मेनी प्रश्न महान अल्प शब्द तावे अर्थ कटियन पहादान एक अल्प शब्द तावे तेर मुखाद अद हस्वे मुखाद इन एक पोड पहदली करो अलग वचने මෙත්මී ටීචර් 10 වෙනි ප්‍රශ්නය අහන්නේ බුදුරජාණන් වහන්සේ අල්ප ශබ්දතාවය අගය කරපු බව අන්‍යාගමිකයෝ ඒ කියන්නේ වෙන ආගම් වල අය අගය කළා. ඒකට උදාහරණ තියෙනවා පොතේ. හරිද? අපි පැහැදිලි කරත් එක්ක. ඒක උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ උදාහරණ ලියලා ඔයාලගේ වචන ඒකේ වචනෙන් ඒක කෙටියෙන් ලියන්න. එහෙම කියන්නේ 10 වෙනි ප්‍රශ්නේ.
ලේසි නේද? ඒක තමයි. තව විනාඩි 2යි ළමයි. 11 ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න 10යි ළමයි. රතු බාටින් highlight කරලා තියෙන එක ලියන්න එපා. ටීචර් දැන් කරා කිව්වනේ. ළමයි 8යි 7යි වෙලාව විනාඩි 20 ඉවරයි. ලියලි ඉවරයි නේද හැමෝම? අන්මියුට් කළා මට පොඩ්ඩක් උත්තර දෙන්න ළමයි ලියලි ඉවරයි නේද හැමෝම? ඔව් ටීචර්. මම නම් ඉවරයි දැන්. හරි. එහෙනම් අපි දැන් මැඩම් තව එකක් තියෙනවා. हरि अभी साक्षा करम कुद विलाव गुडक दूना टीच हरि ये निशाद अभी साक्षा करान गम हरि कुते मे प्रश्न सेरम हदूने ओयालगे देवनी पाड़मे हरिद मे हम देम अलटू गणतीने वै दूने हरि अभी हे नंबर फलवेणी प्रश्न फलवेणी प्रश्न टीच हलतीने බුදු හිමියන්ගේ චරිතයෙන් ගත හැකි ආචාරශීලී ගුණාංග මොනවාද කියලා අපේ මේ පාඩමේ කතා කළේම දෙවෙනි පාඩමේ අපි කතා කරන්නේ බුදුහාමුදුරන්ගේ චරිතයෙන් ගන්න පුළුවන් ආචාරශීලී ගුණාංග ගැන. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බුදු හිමියන්ගේ චරිතයෙන් ගත හැකි ආචාරශීලී ගුණාංග මොනවාද කියන එක. හරි. පළවෙනියට මම පිළිවෙල මම ඔයාලා ඉන්න පිළිවෙලට උත්තර අහගෙන යන්නම්. හරි. මම පළවෙනියට අහන්නේ ගණේෂා गणेश उत्तर हरिदागर दिन उत्तर वेरिदागण हरिद हरिटी लिव उत्तर बल ආගණිත ආගන්තුක සත්කාර හරි බොහොම හොඳයි ටෙසඳි ටීචර් ටීචර් ඉස්සෙල්ලා එකට ලිව්වේ සුන්සීලී කතාබහ කියලා ඒක වැරදිද නෑ හරි සුහදශීලී කතාබහ ආගන්තුක සත්කාරය හරි ඊළඟට ඉන්නේ එසඳු එසඳු පළවෙනි ප්‍රශ්නේ ලිව්ව උත්තර වලින් එකක් කියන්න उत्तर पलवनी प्रश्न महाजन मत गरुगी हरि बहुम उत्तर हरि हरि ඊට පස්සේ ඕන දැන් අපි තුනක් කිව්වා සුහදශීලී කතා බහ ආගන් මේ ආගන්තුක සත් නෙමෙයි ගණේෂා කිව්ව මොකද්ද අපේ සුහදශීලී කතා බහ සුහදශීලී කතා බහ ඊට පස්සේ එසඳි කිව්වා ආගන්සුක ආගන්තුක සත්කාරය ඊට පස්සේ දැන් ඉන්නේ සෙනුරි සෙනුරි ලිව්ව උත්තරේ මොකද්ද ඊට මම
ලිව්වා ඒ වගේ මෙයාලා කිව්වේ නැති දෙකෙන් එකක් කියන්න ටීචර්. ඔව් එහෙම තමයි. ඔව්. අල්ප ශබ්දතාවය. හරි. බොහොම හොඳයි. ඊට පස්සේ මේ සෙනුරි මනිත් එකක් කියන්නකෝ බලන්න. අල්ප ශබ්දතාවය ඊට පස්සේ ලිව්වේ මොකද්ද? නිහතමානීකම. නිහතමානී බව. හරි බොහොම හොඳයි අල්ප ශබ්දතාවය නිහතමානී බව ආගන්තුක සත්කාරය සුහදශීලී කතාබහ ඔන්න ඕව තමයි පුත්තේ බුදුහිමියන්ගේ චරිතයෙන් ගත හැකි ආචාරශීලී ගුණාංග වලට උදාහරණ හරිද අදාලුතින් ආපු දරුවොත් මේවට උත්තර දැන් ටීචර් කියනකොට ලියා ගන්න හොඳේ මොකද ඔයාලට දෙවෙනි පාඩම මගේ අරුණනේ ඒ නිසා මේව ලියා ගන්න හරි ඊට පස්සේ අපේ දෙවෙනි ප්‍රශ්නය රාජපූජිත සෝනදණ්ඩ නම් බමුණාගේ ප්‍රකාශයෙන් විද්‍යාමාන වන බුදුහිමියන්ගේ සුහදශීලී කතාබහ කෙබඳු වේදයි කරුණ දක්වන්න. ආ ඒකට උත්තරේ පුතේ දැන් ඒක ඉස්සෙල්ලා ටීචර් ඔයාලට ප්‍රශ්න පැහැදිලි කරලා දීලා ඉන්නම්. හරිද? පුතාලට මේ වගේ ප්‍රශ්නයක් පේපරේ ආවොත් උත්තර ලියන්න ඕන මෙන්න මෙහෙමයි. හරිද? දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ටීචර් හයිලයිට් කරනවා. කරුණ දක්වන්න කියලානේ. හරිද එතකොට ඔයාලට මෙතන තියෙන්නේ පැහැදිලි කරන්න කියලා නෙමෙයි හරිද විස්තර කරන්න කියලාත් නෙමෙයි කරුණු දක්වන්න කියලා හරිද ඒ නිසා පුතේ මේක ඔයාලා කරුණු වශයෙන් ලියලා ඒ කරුණෙන් කරුණ තමයි ඔයාලා පැහැදිලි කරනවා නම් පැහැදිලි කරන්න ඕන අනිවාර්යයෙන්ම මෙතන කරුණු වෙන් කරලා ලියන්න ඕන මොකද මේකේ තියෙන්නේ කරුණු දක්වන්න කරුණ ලියලා මොකද මේකට උදාහරණ ටිකක් තියෙනවා දැන් ටීචර් උත්තරේ පෙන්නනවා එතකොට ඔයාලා ඒක ලියලා හරියට කියන්න ඕන අපි ඒකට උත්තරය හමු ලෙක්ෂිකා ලෙක්ෂිකා ලියු උත්තරේ කියන්න බලන්න ආගන්තුකයන් සුහදශීලීව පිළිගෙන කනට සුවය ලැබෙන වචන පවසා සතුටු සාමීචියේදී විරුද්ධව කතා බහ කරන්න කි ඕ හරි අපි බලමු උත්තරේ හරිද ඔන්න පුතේ මෙතන තියෙනවා කොටස් කීපයක් හරිද දැන් බුදුරජාණන් වහන්සේ මම ඒක ඔයාලා කාගෙන්වත් අහන්නේ නැතෝ ටීචර් මෝලට ඒක පැහැදිලි කරන්න මොකද ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් නිසා හරිද දැන් බුදුරජාණන් වහන්සේගේ ආ මේ සුහදශීලී කතාබහ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කොහොමද විස්තර කරේ කියන එක අපෙන් අහන්නේ කරුණ වශයෙන් හරිද මෙතන තියෙනවා පුතාලා මේක දැන් මම ඔයාලට ඉද්දත් උගන්වන්නද කිව්වා මේ ටික මේ ටීචර් කහපාටින් හයිලයිට් කරලා තියෙන ටික බොහොම වැදගත් හරිද ඒව හොඳට මතක තියාගන්න කවුද කිව්වේ කාටද කිව්වේ මං එදා ලියද්දිම ලිව්වා අපි ඒක හරියට මම පැහැදිලි කරා ඔයාලා උදාහරණ ලියද්දීලා ලිව්වා හරිද මෙන්න මෙතන තියෙනවා රාජපූජිත සෝනදණ්ඩ නම් බමුණාගේ ප්‍රකාශය හරිද ඔහු පවසන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා මේ හයක් දීලා තිනවා ඒ හිසාගතවාදී සකිලයි සම්මෝධකයි අබ්භාකුටිකයි උත්තානම්කයි කුබ්බපාසි අන්නේ ටික දීලා තිනවා හරිද මේ රාජපූජිත සෝනදණ්ඩ බමුණා පවසන දේ තමයි මේ තියෙන්නේ හරිද එතකොට ඔයාලා දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ සෝනදණ්ඩ බමුණාගේ ප්‍රකාශයෙන් විද්‍යාමාන වන බුදුහිමියන්ගේ සුහදශීලී කතාබහ කෙඹදුද බුදුහාමුදුරන්ගේ කතාබහ කොහොමද කියලා විස්තර කරන්න තියෙන්නේ හරිද මේකේ දැන් සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙන්නේ ඒක බුදුහාමුදුරන්ගේ කතාබහ ඒහි සාගතවාදී එන්න පැමිණෙන්නේ කියලා කට්ටිය පිළිගන්නවා සකිලයි කන්නට සුවය ලැබෙනවා සම්මෝධකයි සතුටු සාමිච්ච කතා බහ ඇත්තේ අබ්භා කුටිකයි නොකමැත්තෙන් බැම හැකිලිම කරන්නේ නැහැ උත්තානමුකයි විවෘත කතා බහක් තියෙන්නේ හරිද පුබ්බවහසීය පළමුවෙන්ම කතා කරනවා අන්න ඒවා කරුණ ලියලා ඊට පස්සේ පැහැදිලි කරන්න තේරුණාද ළමයි තේරුණාද ඔෂානි ඔෂාන් තේරුණාද නැද්ද හරි ඒ දෙන්නව ඇහෙන්නේ නැහැ අද මොකක් හරි වෙලා ඒ දෙන්නගේ මයික් එකට ඔන්න ටීචර් අද අලුතින් ආපු පුතේගෙන් අහමුකෝ යොහාන් යෙහාන් අද අලුතින් එාවේ හාන් ටීචර් කියන දේ තේරුණා ඔව් මඩ හරි ඔන්න යෙහාන්ට තේරිලා ඒ කියන්නේ අනිතයට කොහොමද තේරිලා ඇති යෙහාන් අද අලුතින් එාවේ ඔන්න ටීචර් ආයි පාරක් කියනවා හරිද ආ ගණේෂා උත්තරයක් එවලා ගණේෂා ඔයා කියන්න බලන්න ඔයාලි උත්තරේ
ටීචර් මිහිරි ආපත් වදන් පිරුණු අරුත් බර මැනවින් කරුණු දන්වන කතාබහකි. ආ හරි ඒකත් හරි. පුතේ එතකොට ඒකත් හරි ගණේෂා. ඒ වුණාට ලියන් ලියනකොට කියන්න ඕන අර ටිකක් දාලා මේ සගතවාදී සකීලයි සම්මෝදකයි මොකද ඒ කරුණෙන් කරුණට විභාගෙදී ලකුණු දෙන්න පුළුවන්. හරිද ඒ නිසා පුතාල හැමෝම දැන් අට වසරේනේ ඔන්න ඔයාලා හත්තේ හයේ වගේ නම් සමහර විට ඔය වගේ දෙයක් මගහරින්න පුළුවන් නමුත් පුතේ දැන් ඔයාලා අට වසරේනේ හරිද ඒ නිසා මේ වගේ චූටි කරුණු පාඩම් කරගන්න ඕන මොකද ටීචර් මේවා ඔයාලට මතක හිටින විදිහට ලස්සනට කියලා දුන්නා හරි ආ මෙසෙනුරි ලියලා තියන්නේ හොඳට අන්න ඒ වගේ ලියන්න හරි තේරුණා නේද ළමයි ඔන්න දැන් ටීචර් ප්‍රශ්නේ ඔයාලට විස්තර කළා හරිද ඔයාලා සමහර විට දැන් ලියු එක වැරදි වෙන්න පුළුවන් නමුත් gederedi ගිහින් එනකොට හරියට උත්තරේ ලියාගෙන එන්න ලබන සතියෙදී ඊට පස්සේ අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට බුදු හිමියන්ගේ අරුත්බර සුහදශීලී කතාබහට අන්‍යාගමිකයන්ගේද ප්‍රසාදේ හිමි වූ බවට සනාත කෙරෙන සකුළුදායි නමැති පිරිවැජියා විසින් සිදු කළ ප්‍රකාශය ආයේකෙ පැහැදිලිවම අහලා තියෙන කාග ප්‍රකාශයද සකුළුදායි පිරිවැජියාගේ ප්‍රකාශය හරිද මෙහෙම ප්‍රශ්නකෙදී සමහර විට ඔයාලට සම්පූර්ණ ප්‍රකාශය අමතක වෙන්න පුළුවන් හරිද ඒ වෙලාවට ඔයාලට මතක විදිහට ඒක ලියන්න හරිද උදාහරණයක් විදිහට ඔන්න මෙතන තියෙනවා සකුළුදායි පිරිවැජියා භාග්‍යවතුන් හමුවේ පවසා සිටියේ ස්වාමීනි අපි යම් කතාවක් උනිමුනම් ඒ භාග්‍යවතුන් වහන්සේට පසුවත් ඇසීමට දුර්ලභ නොවේ ඔබ වහන්සේගේ අරුත් බර දේශනාව කරන්න හරිද ඔයාලා පොත කියවනකොට ඒක මනසට දාගන්න ආ සකුළුදායි පිරිවැජියා මෙන්න මෙහෙම කියලා දෙනවා සකුළුදායි පිරිවැජියා මොකද්ද කියලා සකුළුදායි පිරිවැජියා අන්‍යාගමිකේ සකුළුදායි පිරිවැජියා කියලා තියෙනවා ස්වාමීනි අපි යම් ඔබ අපි යම් කතාවක් කරනවා නම් ඔබ වහන්සේට ඒක අලුත් දෙයක් නෙමෙයි ඔබ වහන්සේක ඔබ වහන්සේ හටේ පසු ඇසීමට දුර්ලභ දෙයක් නෙමෙයි කියලා සකුළුදායි පිරිවැජියා කිව්වා අන්න එහෙම ඒක ඔළුවට දාගන්න හරිද ඔමායා දැන් ටීචර් දෙවෙනි ප්‍රශ්න කියලා දුන්නා සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ සුහදශීලී කතාබහ මේ සකිලය සාගතවාදී කියලා විස්තර කරා කියන එක තමයි එකට ලියන්න ඕන හරිද ඔමායා දැන් ටීචර් කියලා දුන්නා හරි ඔන්න ඒකයි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරිද ළමයි ආමේ ළමයි ලියලා පෙන්නනවා ගොඩක් අය බොහොම හොඳයි හරි ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය සෑම විටම සත්‍යවාදී වීම ප්‍රිය වචන භාවිතය හා සුහදශීලී කතාබහ අගය කරමින් සිරිත් මල් දමේ දක්වා ඇති කවි දෙක ආයේක ලේසි ප්‍රශ්නයක්නේ ඒක අච්චු පුතේ හැමම තියෙනවා පුතාලා මේ කවි දෙතුන් පාරක් විතර කියවන්න මොකද පුතේ මොන කවිය අහයිද කියලා අපි දන්නේ නැහැ හරිද සමහර විට අහන්න පුළුවන් මේ විභාගෙදි කවි හරිද මෙන්න මේ තියෙන්නේ කවි දෙක බොරු කීම කැතමය ගැරඬි කුණටත් නොසමය ඇත්තනම් කදිමය මෙලව රජ සැපතටත් උතුමය කොනසාරප නොකියනු කේලම් වචන නොකියනු විහිළු බලු නොකියනු ඇනුම් පද කිසිවෙකුට නොකියනු හරි අපි ඒක කලින් කතා කරලා තියෙනවා හරිද ඊට පස්සේ අපේ ප්‍රශ්න පස්සේනේ ප්‍රශ්නේ ඔන්න ළමයින්ට ගැටලුවක් තිබ්බ ප්‍රශ්නයක් මේක බුදු හිමියන් සතුව පැවති උතුම් ආගන්තුක සත්කාර ගුණාංගය පිළිබඳව පරිණිර්වාණය තෙක්ම නිදර්ශන හඳුනාගත හැකිය මේ කියමන උදාහරණ සහිතව පහදන්න ආ පුතේ මොකද්ද මෙතන තියෙන්නේ උදාහරණ සහිතව පහදන්න පහදන්න කිව්වහම මොකද්ද කරන්න ඕන උදාහරණ සහිතව පැහැදිලි කරන්න ඕන හරිද ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ඉන්න අනිවාර්යයෙන්ම දෙවැනි කොටසේ පේපරේ හරිද උදාහරණ සහිතව පහදන්න කිව්වහම ඔයාලා උත්තර ලියන්න ඕන මුලින්ම ඡේද පටන් ගන්න පොඩි විස්තරයක් කරනවා හරිද ඒ විස්තරේ ලියන්න පුළුවන් ඔයාලට බුදුරජාණන් වහන්සේ කියන්නේ ආගන්තුක සත්කාර ගුණාංගී ඉහළින්ම තිබ්බ කෙනෙක් හරිද එහෙම ලියලා ඊට පස්සේ ඔයාලා ලියන්න පුළුවන් උන්වහන්සේ වෙත ආපු සෑම ආගන්තුකෙකුටම එක වගේ සැලකුවා උන්වහන්සේ ආගන්තුක සත්කාරයේ කලේ කෑමෙන් බීමෙන් නෙමේ ධර්මයෙන් සංග්‍රහ කළා ඒ හැමෝම මේ හොඳට පිළිගත්තා එහෙම කියලා මුලින්ම ඡේද පටන් ගන්න. හරිද? ඊට පස්සේ ඡේදයේ අවසානයේ ලියන්න ඒ සඳහා උදාහරණ කිහිපයක් මෙසේය. මොකද ප්‍රශ්නය අහලා තියෙන උදාහරණ සහිතව පහදන්නනේ. එහෙම ලියලා ඡේද පටන් අරගෙන අවසානයේ ඒ ඡේදය ලියන්න ඒ සඳහා උදාහරණ කිහිපයක් මෙසේය කියලා.
හරිද ඊට පස්සේ උදාහරණ එකකින් එක ලියලා පහදගෙන යන්න ඡේද විදිහට උදාහරණයක් විදිහට අපි පළවෙනි ඡේද ගමු සුභද්‍ර පිරිවැජියා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී සුභද්‍ර පිරිවැජියා පැමිණ ඒ උදාහරණය ගමුකෝ මෙහෙම උදාහරණෙ මෙහෙම දෙයක් වුණා කියලා ලියන්න ඊට පස්සේ ඒක චුට්ටක් පැහැදිලි කරන්න මොකද දෙවෙනි කොටසේ මේ රචනා ප්‍රශ්න නම් අපි කොහොමද පැහැදිලි කරන්න බෑ एक पहली करदी බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිටියා පිරිනිවන් පානට ඉතාම ආසන්නව හිටියත් තමන් වහන්සේ වෙත පැමිණි ශ්‍රාවකයේ හිස්සතින් හරවා නොයවා ඔහුගේ අභිලාෂය ඉෂ්ට කළා එලෙසයි බුදුරජාණන් වහන්සේ ඔහුට ආගන්තුක සත්කාරය දැක්වුවේ හරිද මේ විදිහට මුලින්ම ප්‍රශ්නේ පැහැදිලි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ආරම්භක ඡේදයක් ලියන්න බුදුරජාණන් වහන්සේ හැමෝටම ආගන්තුක සත්කාරය දක්වා එහෙම කියලා. ඊට පස්සේ උදාහරණ එකකින් එක දක්වමින් ඒ උදාහරණ පැහැදිලි කරන්න. ළමයි හැමෝටම මෙහෙම ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියන විදිහ තේරුණාද? තේරුණාද? නැද්ද? ආ. ඔෂාන්ට තේරිලා නැහැ ඔෂාන්ට තේරිලා. දෙන්න දෙපැත්තට ඔලුව වනනවා. මෙහෙමයි පුතේ හරිද දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ උදාහරණ සහිතව පහදන්න කියලානේ හරිද එතකොට පුතේ මේක අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා ලියන්න ඕන ප්‍රශ්නයක් හරිද අපි එතකොට කරන්න ඕන ඡේදයක් විදිහට ලියනවා නම් මුලින්ම අපි ලියනවා මුලින්ම ප්‍රශ්නේ අපි උත්තර ලියන්න ආරම්භයක් ගන්න ඕනනේ හරිද නේද ළමයි ඒ ආරම්භය ගන්න අපි මුලින්ම ලියනවා පුංචි කෑල්ලක් බුදුරජාණන් වහන්සේ හැමෝටම ආගන්තුක සත්කාර කළා. එන්න හැම කෙනෙක්ටම ධර්මයෙන් සංග්‍රහ කරලා සුහදශීලීව හැමෝම පිළිගත්ත කියලා ආරම්භය පටන් ගන්නවා. ඊට පස්සේ ලියනවා එයට උදාහරණ කිහිපයක් මෙසේය කියලා. හරිද? ඊට පස්සේ අපි මේ පොතෙන්ම බලමුකෝ උදාහරණ කිහිපයක් මෙසේය කියලා ලියනවා. එහෙම ප්‍රශ්නෙට ආරම්භය ගන්න. හොඳේ ඒ කොටස තේරුණා නේද ළමයි? තේරුණා නේද ඒ කොටස? දැන් ටීචර් කිව්ව ටික තේරුණා නේද? හරි බොහොම හොඳයි ඊට පස්සේ පුතේ එයට උදාහරණ මෙසේ කියලා ඔන්න උදාහරණ සහිතව විස්තර කරන්න ගන්න හරිද පළවෙනි එක අපි මේක ගමුකෝ ඔයාලා ලියනවා පළමු උදාහරණය ලෙස පසේ නන්ද කොසල් රජතුමා පැමිණි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින්ම ගොස් පසේ නදී කොසල් රජතුමාව පිළිගැනීම ඒක ලියනවා හරිද ඔන්න උදාහරණ ලියනවා ඊට පස්සේ ඔයාලා චුට්ටක් එක විස්තර කරනවා පසේ නදී කොසල් රජතුමා පැමිණ උගුර පහදා ඔහු පැමිණි බව දැන වූ විට බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේ විසින්ම ගොස් පසේ නදී කොසල් රජතුමාව පිළිගත්තේ ආගන්තුක සත්කාරය ඉහලින්ම සිදු කරමින් අවශ්‍ය නම් උන්වහන්සේට වෙනත් මහමුදුරු නමක් යවා කොසල් රජතුමාව පිලිගන්නට තිබුණි. නමුත් බුදුරජාණන් වහන්සේ විසින්ම වැඩම කර කොසල් රජතුමාව පිළිගත්තේය. අන්න ඒ වගේ උදාහරණේ ලිව්ව සුට්ටක් පැහැදිලි කරා. තේරුණාද ළමයි? අභිෂේක් තේරුණාද? ආ හරි බොහොම හොඳයි. හරි ඊට පස්සේ අපි තව උදාහරණයක් බලමුකෝ. ඔන්න සෝනදණ්ඩ බමුණ. ඊට පස්සේ අර උදාහරණ ලියනවා. තවත් උදාහරණයක් ලෙස සෝනදණ්ඩ බමුණාගේ ප්‍රකාශය ගත හැක. එහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මෙහි එන්නයි හමු වීමට එන අයව පිළිගනිති කන්නට සුව වදන් තෙපලා සතුට සාමිචියේ යෙදෙති යන්න එහි සඳහන් වේ එයින් පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන සියලු දෙනාම පිළිගන්නා බවයි උන්වම විස්තර කරන්න තියෙන්නේ තේරුණාද? යහන් තේරුණාද? ආ හරි බොහොම හොඳයි. ඊට පස්සේ හරි උත්පලා මැසේජ් එකක් දාලා උත්පලා ඔයා ලිව්ව උත්තරේ කියන්න බලන්න කට්ටියට ඇහෙන්න. උත්පලා උත්තරේ දාලා ඒක හොඳයි. ඒ කියන්න බලන්න හැමෝටම ඇහෙන්න. उत्तर
කියන්න ටීචර්. ඔව් කියන්න උත්පල. සුබද්ද කුසිනාරාවෙහි විසු පිළිවෙජියකි. හෙට දින අලියම බුදුන් පිරිනවන් පාන්නේයයි ඔහුට අසන්න ලැබිනි. ධර්මයේ පිළිමද තමාට ඇති සැකියත් දුරු කර ගැනීම සඳහා බුදුන් හමුවට යෑමට අවශ්‍යය. ඔහුට උපවර්තන ඔහු උපවර්තන සල්යෙදි ගියේය. ඔහුව ආනන්ද තෙන්නුව වැළකූහ. ඊට පස්සේ ටීචර් ඒ සංවාදයත් ලිව්වම හරි උත්පලා උත්තරේ ලියන් ලියවල තියෙන විදිය හොඳයි නමුත් උත්පලා ලියනකොට අච්චු පොතේ තියෙන දේම නැතුව පොඩ පැහැදිලි කරලා ලියන්න හරිද දැන් ටීචර් කිව්වා වගේ දැන් ටීචර් අච්චු පොතේම තියෙන එක නෙමෙයි කියන්නේ ඔයාට ද උත්තරේ කියද ඒ වගේ පොඩ පැහැදිලි කරලා ලියන්න හරි ගණේෂත් දැල්ලා යා ලිව්වයි කියලා ගණේෂත් කියන්න බලන්න යාළුවන්ට හෙන්න ලිව්ව එක අර පස්සේනි ප්‍රශ්නෙට ටීචර් उत्तर संजय लिवरे හරි එහෙනම් හැමෝටම තේරිලා නේද ටීච් කියලා දුන්නාට පස්සේ හරි බොහොම හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ වාසය උදෙසා ආරාම පිළිගැන්වීමට බුදුරජාණන් වහන්සේකින් අවසර ඉල්ලුවේ කවුද කවුද අවසර ඉල්ලුවේ ලිව්වද උත්තරේ අභිෂේක් උත්තරේ ලිව්වද ඔව් අභිෂේක් කියන්න බලන්න උත්තරේ රජගහනුවර සිටුවරයා බොහොම හොඳයි රජගහනුවර සිටුවරයා බොහොම හොඳයි අභිෂේක් ඊළඟට හව ප්‍රශ්නේ සංඝයා වහන්සේලාගේ වාසය උදෙසා බුදුහිමි අනුමත කළ ආරාම වර්ග මොනවාද කියලා දිනිසුරු කියන්න බලන්න ඒකට උත්තරේ හා වැඩ ගුහාව ගුහාව සෙන්දිකලගේ ප්‍රසාදය ඕ විහාරේ විහාරය සඳලු සහිතගේ හරි මතකයි සඳලු සහිතගේ ගෙදර ගේ නෙවෙයිනම් ගෙදර හරි ළමයි හැමෝම මේ වගේ වැදගත් කරුණු ටීචර් මේවා නෝට් එකට ලියන්න දුන්නා ඒ දේවල් පාඩම් කරගන්න ඕන හොඳ ළමයි වගේ හරිද ආ ළමයි දාලා තියෙනවා මේ chat box එකට උත්තර බොහොම හොඳයි ළමයි හරි අපේ ඊළඟ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ අන්‍ය මතයට හෙවත් මහජන මතයට ගරු කිරීම පැහැදිලි වෙන අවස්ථා ප්‍රකට කෙරෙන අවස්ථාවලට නිදසුන් ඒ වගේ එක විස්තර කරන්න ඕනේ නැහැ මොකද ඒකේ තියෙන්නේ නිදසුන් ලියන්න කියලා නිදසුන් ලියන්න කියන්නේ මොකද්ද පුතේ උදාහරණ ලියන්න කියන එක එතකොට මේ වගේ දේවල් පැහැදිලි කරන්න ඕනද නැහැ ඒ වගේ දේවල් පැහැදිලි කරන්න ඕනේ නැහැ ඒකට නිකන් උදාහරණ ලියන්න විතරයි ඕන බුදුහාමුදුරුව මහජන මතයට ගරු කරපු එකට උදාහරණ හරි අපි එක හමු උත්තර අහපු නැති කෙනෙක්ගෙන් මේ වීඩියෝ ඕෆ් කරන් ඉන්න ළමයි ඉන්නවද නෑ දන්නේ නැහැ ශ්වේතා 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 කියන්න බලන්න උත්තරයක් රජගහන තුමා ආරාම පූජා කිරීමට ඉල්ලන අවස්ථාවේදී ඕ ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තා හරි ඔෂිනි ඔෂිනිත් කියන්න බලන්න ලිව උත්තරයක් ඔෂිනි ශිනි නෑ වගේ කවුද තව උත්තර දුන්නේ නැත්තේ ජනිරු 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 ලිව උත්තරයක් කියන්න බලන්න
දහම් චාරිකාව දුටු අන්‍යාගමික පිරිස් දෝෂාරෝපණ එල්ල කළ විට බුදුවදුන් වස්සාන හේතුවේදී උපසම් වික්ෂූන්ට වස්සමාදම් වන ලෙස අනුමත කිරීම. කොහොම හොඳයි ජනිරු හොඳ උත්තරයක්. හරි. තව කවුද උත්තර දුන්නේ නැත්තේ? ලක්ෂිකාගේ මම ප්‍රශ්නයක් අහුවානේ. එකකට උත්තර දුන්නානේ. ඔෂානි ඔෂාන් ඔය දෙන්නගේ අද මේ සද්ද ඇහෙන්නේ නැහැ නේ අපිට කතා කරන. ඔය ඇහෙන්නේ ඔය දෙන කියන ඒවා. මම හිතන්නේ ඔයාලා දෙන්නගේ මේ මයික් එකේ ප්‍රශ්නයක් තිබුණේ. ඒක සුට්ටක් ලැබෙන සතියෙදි බලාගෙන ඉන්න. අපිට ඇහෙන්නේ නැහැ ඔයාලා කියන ඒවා. තා කවුද අද කතා කරේ නැත්තේ? හරි. උදේ 8:31 වෙලාව. ඒ නිසා අපි ක්ලාස් එක අදට නතර කරමු. තව අපිට ප්‍රශ්න තියෙනවා දෙකක් සාකච්ඡා කරන්න. හරිද? අල්ප ශබ්දතාවයකයි අවසාන ප්‍රශ්නේ. ඉතින් පුතාලා හැමෝම හොඳ දරුවෝ වගේ දැන් අපි කතා කරපු ටිකට ඔයාලට වැරදි උත්තර ලිව්වනම් ඒක ප්‍රශ්නයක් නෑ. හැමෝම තීසනම් පැහැදිලි කරලා දුන්නානේ. ඒක හරියට ලියාගෙන ඉන්න හොඳ ළමයි වගේ. හරිද? තේරුණාද හැමෝටම? ළමයි තේරුණා නේද? හැමෝම ටීචර්ද පැහැදිලි කරපු විදිහට හරි උත්තර ලියාගෙන ඉන්න ලබන සතියේනකොට ටීචර් ලබන සතිය බලනවා. අද අලුතින් ආපු ළමයි හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටීචර් ක්ලාස් එකට. ඔයාලා ලබන සතියේ තෙන්න අපි ලබන සතියේ තුන්වැනි පාඩමේ ඉඳන් කරගෙන යනවා. එහෙනම් ළමයි අපි අදට ක්ලාස් එක ඉවර කරමු. ලබන සතියේ හැමෝම එන්න ක්ලාස්. හොඳයි ළමයි. අද ප්‍රශ්න ලියපු හැමෝම හොඳයි. ඔයාලා හැමෝම උත්තර ලියලා තිනවා බොහොම හොඳයි. ටීචර් හරිම සතුටුයි. ඉතුරු ටික ලබන සතියේ අපි සාකච්ඡා කරමු. හරිද ළමයි? හරි. හැමෝම උත්තර දෙන්න අද කරපු දැන් ටීචර් කියලා දීපු ටික තේරුණා නේද හැමෝටම? ඔව් ටීචර්. හරි. එහෙනම් හැමෝටම අයබෝවන් තෙරුවන් සරණයි. අයබෝවන් ටීචර් තෙරුවන් සරණයි. ඔයාලා ලබන සතියේ අයබෝවන් ටීචර් ලබන සතියේ හැමෝම ටීචර් අයබෝවන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ටීචර්. ටීචර් ගෲප් එකට දාන්නත් බැහැ. හරි.